සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. නාට්‍ය රංකලා පාඩම් මාලාව යටතේ අද ඔබට මම කතා කරන්න යන්නේ ජපානයේ ඉතාම ජනප්‍රිය නාට්‍ය සම්ප්‍රදායක් වන කබුකි නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව. අපි කබුකි නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව කතා කිරීමේදී මම සැලසුම් කරා මේක ඉතා දීර්ඝ පාඩමක් නිසා කබුකි නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව ඔබට අධ්‍යයන කීපයකින් මේ පාඩම් මාලාව ගෙන එන්න ඕන කියලා. ඒ නිසා මම ඔබට මගේ සැලසුම මම ඉදිරිපත් කරන පියවර කීපය ඔබට දැක ගන්න සලස්වන්නම්. ඊට කලින් අපි කතා කරමු කබුකි නාට්‍ය කලාව කොයි ආකාරයේ නාට්‍ය කලාවක්ද? කබුකි නාට්‍ය කියන්නේ නෝ නාට්‍ය කලාවත් එක්ක සසඳන කොට කොච්චර වෙනස් වූ නාට්‍ය කලාවක්ද කියලා ඔබත් එක්කම සාකච්ඡා කරන්න කැමතියි. ජපානයේ වර්තමානයේ පවතින ජනප්‍රියම නාට්‍ය කලාව කබුකි කියලා මම පැහැදිලි කරා. එතකොට කබුකි නාට්‍ය කලාව නෝ නාට්‍යයට වඩා තාම ජනප්‍රිය මනාව ප්‍රේක්ෂාවක් මවන නාට්‍ය කලාවක්. කබුකි නාට්‍ය තුළදී ප්‍රේක්ෂාව මවමින් ප්‍රේක්ෂකයන්ගේ ඇස් නෙත් සිත් බැඳ ගැනීමට ඉතා දක්ෂ වන නාට්‍ය කලාවක්. ඒ පිළිබඳවට රූප රාමු නැත්නම් වීඩියෝ දර්ශන වලින් අරබන්න පුළුවන්. තවදුරටත් YouTube නාලිකාවට ගියාම කබුකි නාට්‍ය කලාව පිළිබඳ අධ්‍යයනය ඔබට ආකර්ෂණීය කරන්න තමයි මම මේ තොරතුරු පැහැදිලි කරේ. ඒ නිසා අපි කබුකි නාට්‍ය කලාව පිළිබඳ ඔබ ඉදිරියට ඉගෙන ගත යුතු විෂය අන්තර්ගතය පියවරෙන් පියවරට ඉගෙන ගන්න. අපි බලමු මීළඟට මම ඔබට පැහැදිලි පෙන්වන්නම් ඉදිරි පාඩම් මාලාව කොහොමද විකාශනය වෙන්නේ කියලා. මේ ඔබට තිරේ දිස්වෙන්නේ කබුකි වේදිකාව. කබුකි නාට්‍ය කලාව කොතරම් විචිත්‍රද කියලා අපිට හදාගන්න පුළුවන් මේ වේදිකාව දුටු පමණින්. දැන් බලමු නාට්‍ය පාඩම් මාලාව මොකද මම පෙළගස්සලා තියෙන්නේ කියලා. කබුකි නාට්‍ය කලාවේ ආරම්භය සහ විකාශනය දැනගන්න ඕනේ ඔබ. ඒ වගේම කබුකි නාට්‍ය වර්ගීකරණය හා රංග ශෛලීන් පිළිබඳවත් කබුකි නාට්‍ය නළුවන් ඒ වගේම චරිත වර්ග පිළිබඳව දැනගන්න ඕනේ. කබුකි වේදිකාව ඒ වගේම කබුකි නාට්‍ය රංග ශෛලිය හා කබුකි නාට්‍ය වල ආංශික අංග භාවිත කරන ලද ආකාරය ඔබ අධ්‍යයනය කළ යුතුයි. මේ සියලු කරුණු පියවරින් පියවර අධ්‍යයනය කිරීමෙන් කබුකි නාට්‍ය කලාව කොයි ආකාරයේ නාට්‍ය කලාවක්ද කියලා ඔබට පැහැදිලිව වටහා ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න ඕනේ ඕනෑම නාට්‍ය කලාවක් කතා කරද්දී ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් නෝ නාට්‍ය කලාව ආරම්භය පිළිබඳව මත කීපයක් ඔබට ඉදිරිපත් කරා. ඒක ගැන නිශ්චිත අදහසක් නැති නිසා තමයි මත කියලා අපි කියන්නේ. නමුත් කබුකි නාට්‍ය කලාව ආරම්භය පිළිබඳ යම්කිසි නිශ්චිත මතවාදයක් තිබෙනවා. නිශ්චිත වූ කරුණක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කරුණ අපි කොහොමද කියලා බලමු. කබුකි නාට්‍ය කලාව ආරම්භ වුණේ කොහොමද කියන එක ඔබට ඒ වෙලාවට ඒකෙන් වටහා ගන්න පුළුවන්. දැන් බලමු අපි කබුකි නාට්‍ය කලාව ආරම්භය කොහොමද සිද්ධ වුණේ කියලා. ක්‍රිස්තු වර්ෂ 1586 දී ක්‍රිස්තු වර්ෂ 1586 දී පමණ සිට කියෝතෝ නගරෙහි රඟදැක්වුණු නෙම්බුත්සු ඔදොරි නෙම්බුත්සු ඔදොරි නැමැති බෞද්ධ ආගමික නර්තන විශේෂයකින් තමයි කබුකි නාට්‍ය ආරම්භ වෙලා තියෙන්නේ. නෙම්බුත්සු ඔදොරි. එතකොට මේ නර්තන විශේෂාංගය රඟ දැක්වුවේ කවුද? කොහේද? වගේ ප්‍රශ්නත් අපිට මන නගිනවා. ඒ කරුණු අපිට හොයාගත්තාම අපිට තවදුරටත් පුළුවන් කබුකි නාට්‍ය කලාවේ ප්‍රභවය පැහැදිලි කරගන්න. මේ බලන්න ක්‍රිස්තු වර්ෂ 1603 දී කියෝතෝ නගරයේ පිහිටි ඉසිමෝ ආශ්‍රමයේ ආශ්‍රිතව කාමෝ නම් ගඟෙහි ඉවුර මතදී ඕකුණී කියන නළඟන ඇගේ තවත් පරිවාර කාන්තාවන් සමග නර්තනය ඉදිරිපත් කරලා තියෙනවා. ඕකුණී කියන නළඟන නෙම්බුත් සෝදරණ ඇමති බෞද්ධ ආගමික නර්තනය කාමෝ නදී ඉවුරේ රඟ දක්වලා තියෙනවා. මෙන්න මේ නර්තනයේ ඇසුරෙන් තමයි කබුකි නාට්‍ය කලාව ප්‍රභවය වුණා කියන්නේ. එතකොට ඔබට මේ කරුණ හොඳින් මතක තබා ගත යුතුයි. මේ කරුණ ඉතා පැහැදිලි නිශ්චිතව ඔබ මේ වචන ටික නෙම්බුත් සෝදරි කියන එකත්
ඕකුණී කියන නලගන ඇසුරෙන් ආරම්භ වුණා කියන එකත් මතක තබා ගන්න. ඊළඟට අපි බලමු කබුකි නාට්‍ය කලාවේ ප්‍රභවය ඔබ වටහා ගත්තා වගේම කබුකි කියන එකත් පිළිබඳ විස්තරාත්මක ඔබ අධ්‍යයනයේදී කබුකි කියන පදේ නිරුක්තිය වටහා ගන්න ඕන. නිරුක්තිය කියන්නේ කබුකි කියන පදේ තේරුම. ඒ කියන්නේ ක කියන්නේ ගායනය, බූ කියන්නේ නර්තනය, කී කියන්නේ නිපුණත්වය, එහෙම නැත්නම් ශිල්පය, එහෙම නැත්නම් රංගනය කියලා කියන්න පුළුවන්. එතකොට කබුකි කියන වචනයෙන් අපිට වැටහෙනවා කබුකි නාට්‍ය කලාව තුළ ගායනය, නර්තනය වගේම නළුවාගේ ශිල්පීයත්වය මත තමයි කබුකි නාට්‍ය රඳාපවතින්නේ. ඒ වගේම තව කරුණක් තියෙනවා බලන්න තිරයේ දිස් වෙනවා පැත්තකට ඇලවීම, හැරීම, හේතු වීම යන අදහස්ද මේ කබුකි කියන වචනේ තේරුමින් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට බලමු අපි තව කරුණක් තියෙනවා සම්මත ගමන් මඟ වෙනස් කළ. සම්මත ගමන් මඟ වෙනස් කළ. සම්මත ගමන් මඟ වෙනස් කළ කියන අදහසත් කබුකි කියන වචනේ තේරුමින් ගෙන දෙනවා. ඒ වගේම සම්මතයෙන් බැහැර වූ රැඟුම. සම්මතයෙන් බැහැර වූ රැඟුම කියන අදහසත් කබුකි කියන වචනේ තේරුම් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් බලන්න අර්ථ කීපයක් තියෙනවා කබුකි කියන වචනේ තේරුම. එතකොට මේ අදහස අනුව ඔබට කබුකි නාට්‍ය කලාව පිළිබඳ යම්තරම් යම් තාක් දුරට වටහා ගන්නත් පුළුවන්. ඊළඟට අපි කතා කරමු කබුකි නාට්‍ය කලාවේ විකාශනය පිළිබඳ. කබුකි නාට්‍ය කලාවේ විකාශනය පිළිබඳ අපිට කතා කරන්න ඕනේ. විකාශනය දැන් ආරම්භයේ සිද්ධ වුණේ කාගෙන්ද? ඕකුණී කියන නළගනගේ. එතකොට ඕකුණී කියන නළගන ඇසුරෙන් නෙඹුසෝදරි නර්තනය ආශ්‍රයෙන් මේ කබුකි නාට්‍ය කලාව ආරම්භ වුණා. එතකොට කාන්තාවක් මුල් කරගෙන කාන්තාවන් ඇසුරෙන් තමයි කබුකි නාට්‍ය කලාව වර්ධනය වුණේ. කාන්තාවන් ඇසුරෙන් කබුකි නාට්‍ය කලාව වර්ධනය වෙච්ච නිසා අපි ඒකට කියනවා කාන්තා කබුකි කියලා. මොකද කියන්නේ? කාන්තා කබුකි. එතකොට ඕකුණීගේ රැඟුමෙන් ඔන්න කබුකි ආරම්භ වෙච්ච නිසා කාන්තා කබුකි කිව්වා. එතකොට මේ ඔන්න කබුකි දිගු කාලීනව පවත්වාගෙන යන්න බැරි වුණා. ඒකට යම්කිසි හේතුවක් තිබුණා. ඔන්න කබුකි කියන්නේ කාන්තාවන් නාම නයානිතව ඉතාම අලංකාර රංග වස්ත්‍ර වලින් සැරසිලා රඟ දක්වන අවස්ථාව නිසා ඔවුන් කෙරෙහි නොඑක් සමාජ අපචාර ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔන්න කබුකි තහනම් වෙන්න පටන් ගත්තා. සමාජ අපචාර එහෙම නැත්නම් ගණිකා ව්‍යාපාරයේ හේතු වෙන 1629 දී ඔන්න කබුකි තහනම් වෙනවා. එතකොට ඊට පස්සේ කවුද කබුකි බාරගත්තේ? ඊට පස්සේ කබුකි විකාශනය සිද්ධ වුණේ කාටින්ද කියන එක ඔබට ගැටලුවක්. දැන් බලමු අපි ඊට පස්සේ කබුකි බාරගත්තේ තරුණ පිරිමින්. තරුණ පිරිමින්. එතකොට තරුණ පිරිමින් අතට කබුකි පත් වුණාට පස්සේ ඒව අපි හැඳින්නුවා වකුෂු කබුකි කියලා. මොකද්ද කිව්වේ? වකුෂු කබුකි කියලා. එතකොට තරුණ පිරිමින් විසින් 1630 ඉඳලා කබුකි රඟ දැක්වීම කරගෙන ගියා. නමුත් මේ රංගනය දිගු කාලයක් පවත්වාගෙන යන්න අපහසු වුණා. ඒට හේතුව තමයි තරුණ පිරිමින් කාන්තා ලාලිත්‍යයන් ඉතා ආකර්ශනීය ලෙස රඟ දැක්වීමට යාමේදී ඔවුන් කෙරෙහි විවිධ ආකර්ෂණීය සිදුවීම් ඇති වෙලා ඔවුන් කෙරෙහි අපචාර ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ සමලිංගික ව්‍යාපාරය දියුණු වුණා. ඒතර සමලිංගික ව්‍යාපාරය වර්ධනය වීම නිසා වකුෂු කබුකි රජය විසින් තහනමට ලක් කළා. ඒතර කබුකි ක්‍රමක්‍රමයෙන් තහනම් බවට පත් වෙන්න හේතු මුල් වුණා. නමුත් ඊට පස්සේ කබුකි කවුද බාරගන්නේ කියන එක ඔබට ගැටලුවා. අපි බලමු ඊට පස්සේ කබුකි නතර වුණේ නැහැ. කබුකි නතර නොවි ඉදිරියටම කරගෙන යන්න වයසක පිරිමින්ට බාර වුණා. එතකොට වැඩිහිටි පිරිමින්ට වැඩිහිටි නළුවන් අතට කබුකි පත් වුණා. ඒ වැඩිහිටි නළුවන් අතර පත් වුණ නිසා අපි ඒකට කියනවා යරෝ කබුකි කියලා. යරෝ කබුකි. එතකොට කබුකි විකාශනය තුළදී ඔන්න කබුකි, වකුෂු කබුකි, ඊළඟට යරෝ කබුකි වශයෙන් අවස්ථා තුනකින් යුක්තව පුද්ගල කණ්ඩායම් තුනකින් යුක්තව කබුකි විකාශනයට පත් වුණා.
දැන් මේ ආකාරයට කබුකි විකාශනයට පත් වුණාට පස්සේ රජය විසින් කබුකි රංග දක්වන්නට පුද්ගලයන් කීප දෙනෙකුට අවසර ලබා දුන්නා. ඒ පුද්ගලයන් හතර දෙනෙක් හිටියා. එනම් නාකමුරා, ඉචිමුරා, යමමුරා, මොරිතා. නාකමුරා, ඉචිමුරා, මොරිතා, යමමුරා. මෙන්න මේ පුද්ගලයන් හතර දෙනාට රජය විසින් අවසර ලබා දුන්නා. ඒත් මේ පුද්ගලයන් හතර දෙනා මුල් වෙලා කබුකි නාට්‍ය කණ්ඩායම් සකසගෙන ඔවුන් කබුකි නාට්‍ය දිගින් දිගටම රඟ දක්වමින් වර්ධනය කරන්න පටන් ගත්තා. එතකොට කබුකි නාට්‍ය කාන්තාවන්ගෙන් ආරම්භ වුණාට කාන්තාවන්ගෙන් මිදිලා පිරිමින් අතට පත් වෙන්න හේතු තිබුණා. එතකොට කබුකි නාට්‍ය ගැන කතා කරද්දී ආරම්භයේ ඉඳලා කබුකි නාට්‍ය විවිධ දේවල් වර්ධනය වෙලා කබුකි විශිෂ්ට නාට්‍ය නිර්මාණය වෙන්න පටන් ගත්තා. එසේ කබුකි විශිෂ්ට නාට්‍ය නිර්මාණය වෙන එක තුලදී විශිෂ්ටතම නාට්‍ය 18ක් අපිට හඳුනගන්න පුළුවන්. ඒ විශිෂ්ටතම නාට්‍ය 18 හඳුන්වනවා අපි ජුහචි බර්න් කියලා. ජුහචි බර්න් එන මේ කරුණු සස්පෙල නාට්‍ය රංග කලාවේදී කෙටි ප්‍රශ්නවලදී මෙහිවින් අහන ප්‍රශ්නය. ඒතර මේවා ඔබ මතක තබා ගන්න ඉතා හොඳින්. ජුහචි බර්න් කියන්නේ කබුකි නාට්‍යයේ විශිෂ්ටතම නාට්‍ය 18 හඳුන්වන නම. එතකොට ඒ නාට්‍ය 18 නොත් ඉතාම විශිෂ්ට නාට්‍ය හතරක් මම ඔබට කියන්නම්. බලන්න ශිබරකු, සුකේරකු, නරුබුකමි, කන්ජින්ජෝ. ශිබරකු, සුකේරකු, නරුබුකමි, කන්ජින්ජෝ. එතකොට මෙන්න මේ නාට්‍ය හතරක් ජුහජිබන් කියන නාට්‍ය 18ක් කබුකි වල විශිෂ්ටත්වයට පත් වෙච්ච නාට්‍ය. එතකොට ඔබ තවදුරටත් වටහා ගන්න ඕනේ කබුකි නාට්‍ය කබුකි නාට්‍ය මේ පිළිබඳව තව දුරටත් ඔබට මම පැහැදිලි කරන්නම්. කබුකි නාට්‍ය වර්ධනය වීම කාන්තාවන් අතර පිරිමින්ටත් තරුණ පිරිමියන්ටත් තරුණ පිරිමින්ගෙන් වැඩිහිටි පිරිමියන්ටත් පත් වෙනවා. එතනින් අතර වුණේ නැහැ. කබුකි ගුරුකුල වශයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. කබුකි ගුරුකුල වශයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක එක් පුද්ගලයා එක එක් ගුරුකුල ඔවුන්ට ආවේනික වූ චරිත සම්ප්‍රදායන් රඟ දක්වමින් කබුකි ඉදිරියට විකාශනය කරගන්න ඔවුන් සමත් වුණා. එතකොට ඔබ දැනගන්න ඕනේ මොනවද තිබුණ කබුකි ගුරුකුල. ඒ ගුරුකුල වලට ආවේනික වුණ කබුකි නාට්‍ය සම්ප්‍රදායන් මොනවද කියලා බලමු. බලන්න කබුකි නාට්‍ය ගුරුකුල. කබුකි නාට්‍ය ගුරුකුල තුනක් විදිහට වර්ධනය වෙනවා. කබුකි නාට්‍ය ගුරුකුල තුනක් සම්පූර්ණ වෙනවා මේ ඔබට දිස්වන තිරයේ. පළමු ඉචිකාවා දන්ජිරෝ, ඔහු ප්‍රසිද්ධිය උසලනවා වීර චරිත සහ අතිශයෝක්ති ජනක වීර චරිතවල. පළමු ඉචිකාවා දන්ජිරෝ වීර චරිත සහ අතිශයෝක්ති ජනක වීර චරිත. ඒ වගේම දෙවෙනි ගුරුකුලයේ විදිහට මේ සඳහන් වෙනවා නකමුරා කන්සබුරෝ. නකමුරා කන්සබුරෝ. එතකොට නකමුරා කන්සබුරෝ ඔහු ව්‍යාප්ත කරන්නේ ස්වභාවික චරිත හා හාස්‍යෝත්පාදක චරිත. ස්වභාවික චරිත සහ හාස්‍යෝත්පාදක චරිත. ඊළඟට නකමුරා උත්තරේමොන්. නකමුරා උත්තරේමොන් කියන පුද්ගලයා ඇසුරෙන් ගුරුකුලයක් බිහි වෙනවා. ඔවුන් කරන්නේ ස්ත්‍රී චරිත රඟ දැක්වීම. ස්ත්‍රී චරිත රඟ දැක්වීම. ඇත්තට වීර චරිත රඟ දක්වන පුද්ගලයෙක් කවදාවත් ස්ත්‍රී චරිතයකට ආවේනික ලක්ෂණ පුරුදු පුහුණු වෙන්න එක පාර්ථ බෑ. ඒ නිසා මොවුන් ගුරුකුල වශයෙන් ඔවුන්ට ආවේනික චරිත ඔවුන්ට ආවේනික නාට්‍ය සම්ප්‍රදායන් පුරුදු පුහුණු වීමට යොසලු වුණා. එතකොට එක් කණ්ඩායමක් වීර චරිත, ඉචිකාවා දන්ජිරෝගේ පරපුරේ, ඊළඟ නකමුරා කන්සබුරෝගේ පරපුරේ ස්වභාවික චරිත සහ හාස්‍යෝත්පාදක චරිත, ඒ වගේම නකමුරා උතයමොන්ගේ ස්ත්‍රී චරිත රඟපෑමටත් ගුරුකුල වශයෙන් වර්ධනය කරගත්තා. ඊළඟට ඔගලන්ට කතා කරන්න ඕනේ මම ඊළඟ පාඩම් මාලාවේදී කබුකි නාට්‍ය පිළිබඳ මම කතා කරනවා. තවදුරටත් ඔබට පළමු
පළමු තිරය දිස් කරා පෙන්නුම් කරා නාට්‍ය කපි නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ මම ඔබට කතා කරන මාතෘකාණු පිළිවෙල ඒ අනුව ඔබට ඊළඟ මාතෘකාව ඊළඟ වීඩියෝ දර්ශනයෙන් ඔබට දරගන්න පුළුවන්. ඒතර කපි නාට්‍ය පිළිබඳ දීර්ඝව උසස් පෙළට සහ ඉන්න ඔබට අධ්‍යයනය කරන ලබන පාඨමාලා සඳහා කබුකි නාට්‍ය පිළිබඳ දීර්ඝව අධ්‍යයනය කිරීමට මේ වීඩියෝ මාලාව ඔබ නරඹන්න එවිට ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක් සිදු කර ගන්න පුළුවන්. මගේ මේ පාඩම ඔබ මනමින් නරඹුවා නම් ඔබගේ ඉතුරු පාඩම් ඉක්මනින්ම ඔබට දැන ගැනීම සඳහා මගේ YouTube නාලිකාව subscribe කරන්න. ස්තුතියි.